नलच्छति मारो उतारम नलच्छति मारो आरम्भनम्
බෙර ගහලා සල්ලි ගොඩක් හම්බුණා. සල්ලිත් අරගෙන බෙර දෙකත් අරගෙන දැන් මේගොල්ලෝ එනවා. කැලියක් ළඟට ආවා. කැලේ ළඟට ඇවිල්ලා තාත්ත කියනවා උදේ මේ කැලේ පල්ලෝරු ඉන්නවා. පල්ලෝරු කියන්නේ කවුද දන්නවද? ईश्वर पदे ईश्वर पदे गहन कोटे अप्रिय කියලා තාත්තා එපා කියන්ති ගැහුවනේ අලුත් පදයක් නේ අලුත් පදයක් ගැහුවා මේ පදේ ඇහෙනකොටම දුවන හොරු නැවතුණා හොරු ටික නැවතිලා තනා වෙනවා මේ 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 දුවන්න ඕනේ නැහැ ඔය ගහන පදේ මහා මර පදයක් නේ මේ අලුත් පදයක් ඕක හොරු කියනවා මේ කබල් කබල් පදයක් යම් බලන්න මොකද්ද කියලා. පොරු ටික ආවා. ඇවිල්ලා බලනකොට තාත්තයි පුතයි හොඳටම ගැහුවා. හොඳටම ගහලා සල්ලි ටිකක් අරන් බෙර ටිකක් අරන් ගියා. දැන් ළමයි මේ ළමයි කියන්න බලන්නේ මේ කරදරේ සිද්ධ වුණේ මොකද? තාත්තා කියපු විදියට හිටපු නැති නිසා දැන් මොකද්ද මේ ජාතක කතාවේ නම බේරි වාදන ජාතකය ඉත දින වෙලාවට ජාතක පොත අරගෙන බලන්න නේ ගෙවල් වලත් දැන් ජාතක පොත තියෙනවා පන්සල් වලින් ඉවත් දැන් ඉල්ල ගන්න පුළුවන් මම මේකේ තියන්නේ කිව්වේ විස්තරාත්මකව ඒක බලන්න දැන් එතකොට දැන් අපි කියනවා අපේ තාත්තා තමයි මේ මේ තාත්තා අපට කියනවා මම කියන විදියට වැඩ කරන්න පෙට්ටිගේ විශේෂ චරිත මම තමයි ඔය කට්ටියගේ පියා පියා කියන දේ තමයි කරන්නේ පියා කියන දේ විතර මුකුත් කරන්න එපා දැන් මොනවද පියා අපට කියන්නේ අපේ මේ තාත්තා අපට මොකද කියන්නේ මෙන්න කියන දේවල් පානෝ නහන්තබ්බෝ සත්තු මරන්න එපා පළවෙනි එක මොකද්ද සත්තු මරන්න එපා අදින්න නාදාතබ්බං හොරකම් කරන්න එපා කාමේසු විඥාන චරිතබ්බා दुख्महांसी दहाड़िया महांसी
ධාර්මිකව යමක් හොයා සපයාගෙන තමනු කාල දීලා අම්මා තාත්තට සලකලා අමුදරුවන්ට සලකලා සමාජයේ කරන්න තියෙන යුතුකම් ටිකක් කරගෙන දැන් මෙන්න තාත්ත කියපු දේ මොනවද අපිට තාත්ත කිව්වේ සත්තු මරන්න එපා හොරකම් කරන්න එපා කාමයන්ගේ වරදවා හැසිරෙන්න එපා බොරු කියන්න එපා මත්ද්‍රව්‍ය පානය කරන්න එපා දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් කාටවත් කරදරයක් නැතුව යමක් තමක් හොයා සපයා ගන්න ඒ හොයා සපයා ගන්නදී මොනවද දෙවිදන් කරන්නේ අම්මා තාත්තට සලකන්න ආච්චිල සීයට සලකන්න ස්වාමි පුත්‍රයෙක් නම් ස්වාමි දියණියට සලකන්න ස්වාමි දියණියක් නම් ස්වාමි පුත්‍රයාට සලකන්න දෙමව්පියෝ නම් දරුවන්ට සලකන්න තමන්ගේ ඥාතීන්ට සලකන්න හිතවතුන්ට සලකන්න දායකත්ව හැටියට පන්සලට සලකන්න දැන් එතකොට මේ තමයි පියාගේ විෂය පියාගේ විෂය කියන්නේ මොකද්ද තාත්තා කියලා දීපු දේ දැන් මේ විදියට කටයුතු කරනවා නම් මාර්යාගෙන් අපිට කරදරයක් වෙනවද දැන් බලන්න අපි අපේ ජීවිතයට ආදරෙන්නේ අපි අපේ ජීවිතයට ආදරෙයි අපිට කරදරයක් කරනවා නම් කවුරු හරි අපි කැමතිද ඒ වගේ තමයි සමාජයේ ඉන්න අනිත් හැම දෙනාටම එහෙම තමයි ඒ අයගේ ජීවිත විනාශ කරනවාට ඒ අය කැමතිද අපේ ජීවිත විනාශ කරනවාට අපි කැමති නැතුව වගේ ඒ අයගේ ජීවිත විනාශ කරනවාට ඒ අය කැමති නැහැ එතකොට අපේ ළඟ යමක් තියෙනවා නම් මිල මුදලක් හෝ වෙන දෙයක් තියෙනවා නම් ඒක කවුරු හරි අපට නොදන්නවා හොරෙන් ගත්තොත් අපි ඒකට කැමතිද කැමති නැහැ එහෙනම් සමාජයේ ඉන්න අනිත් අයට එහෙම තමයි ඊළඟට විවාහ ජීවිත ගත කරන අය ඉන්නවනේ ගෙවල් දරුවෝනේ පැටිරේ අම්මලා තාත්තලා ඒගොල්ලන්ට සමගියෙන් සමාදානයෙන් යුක්තව ඒ ගෙදර ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. එහෙම නොකළොත් ඒක වරදක්. ඊළඟට බොරු කියන්න හොඳ නැහැ. දැන් මගේ අදහස් ඔබට, ඔබේ අදහස් මට. අපි හුවමාරු කරගන්නේ මොනවයින්ද? වචනවලින්. ඒ භාෂාවේ වචනවල ඒ වචන සත්‍යවාදී වෙන්න ඕන සත්‍යවාදී වචන පාවිච්චි කරන කෙනාට මොනක්ද කරදරයක් වෙන්නේ ඈ මේ වටු පැටියෙක් දැන් ඉන්නවා අම්මයි තාත්තයි එළි දැන් ඉන්නකා ඒරම මුළු පැටවුන් පියාසර මොල්ල ගියා මහලෑව පියාසර කරලා ගියා මෙතන වටු පැටියෙ අම්මයි තාත්තයි ඉන්න ළඟටම ඉන්දරයි කියලා ළඟටම ඉන්දරයි කියලා දැන් ඉතින් වටු පැටියගේ අම්මටයි තාත්තටයි මෙතන ඉන්න බෑ හිටියෝ ගෝලෙන් හිච්චිලා මැරෙනවා පැටිය අරගෙන යන්න විදියකුත් නැහැ ඒ නිසා මේ දෙන්න පියාසර කරලා ගියා දැන් වටු පැටිය මොකද කියන්නේ මේ මගේ අම්මයි තාත්තයි මෙච්චර වෙලාවක් ගෙවී ඉන්නේ. ඒ දෙන්නට තවත් ඉන්න බෑ. ඒ නිසා තමයි ඒ දෙන්න ගියේ. මේක ඇත්ත. මම බොරුවක් නෙවෙයි කියන්නේ. මම අසරණ වෙලා මම තවදී ඉන්නේ කියලා. ඒ නිසා මේ ගින්න නිවේවා කියලා තාත්තා. ගින්න නිවුණා. අන්න බලන්න. සත්‍යයේ කියන වටිනාකම ඊළඟට අන්තිම එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා
මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. අද අපේ රටේ වෙලා තියෙන දේ දන්නවනේ. ඒව කරන්න එපා. මේ තාත්තා අපිට ඔන්න කියලා තියෙන දේවල්. දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගන්න ඕන. ධාර්මිකව තමයි ධනය කරන්නේ. එතකොට එහෙම කටයුතු කළොත් අපිට කාගෙන් හරි කරදරයක් සිද්ධ වෙයිද? නෑ. අන්න ඒ නිසා පියාගේ විෂය ඉක්මවන්නේ නැතුව මේ අපේ තාත්තා බුදුහාමුදුරුවෝ කියාපු හැටියට කටයුතු කරලා ඔබ අප හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න. ඒ සඳහා දෙවියන් සරණ, දෙවි රැකවරණ දේවා කියලා සාදුකම් ප්‍රාර්ථනා.